పార్లమెంట్ ప్రకాశ్ అక్కర్ లో విజయదాస్ రాజపక్ష మధ్య මයිතරන්නේ ඒ දෙපටම වැරදිලා තියෙනවා. පොදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට පහුගිය කාලේ බුදුමාලට මතක ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලහත්කාරයෙන් උදුරගන්න සූදානම් වුණා. ඒතරදී විජේදාස රාජපක්ෂ මහත්මයා පිළිබඳව අපි පහුගිය කාලයේ පුරාවටම මාධ්‍යෙන් කිව්වා එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකෙක් නෙවෙයි. එතුමා අදටත් පොහොට්ටුවේ සමාජිකෙක්. අදටත් එතුමා අධිකරණ ඇමති. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලහත්කාරයෙන් උදුරගන්න හදු වෙනත මංකොල්ල කන්න ගත්ත අවස්ථාවේ අපි අධිකරණයට ගියා. ඉතින් අපි අධිකරණයේ කාත් එක්කද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන අති ප්‍රබල පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් තමයි ෆයිසර් මුස්තාප මැතිතුමා. ඉතින් ෆයිසර් මුස්තාප මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පෙනී ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාව අනුව ඉතාමත් හොඳින් ඒ කරුණු කාරණා ටික අධිකරණයට ඉදිරිපත් කළා. මේ වෙනකොට විජේදාස රාජපක්ෂ මැතිතුමත් ඒ වගේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් මේ දාපු සියලුම නඩු එතුමලා පරදිලා තියෙනවා. ඉතින් එතුමලා පරදිලා තියෙන්නේ මේ අපට කවුරු හරි උදව් කරලවත් වෙන දෙයක් කරලා නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව ඒගොල්ලන්ට අයිති නැති දෙයක්, ඒගොල්ලන්ට හිමි නැති දෙයක් බලහත්කාරයෙන් උදුරගන්න ගිහපු නිසා තමයි ව්‍යවස්ථානුකූලව අපට පක්ෂව ලැබිලා තියෙන්නේ. ඒ වගේම මම හිතුවා ඔබතුමාලා දන්නව ඇති අද දිනේත් යම් වාර නියෝග දෙකක් ලබා ගන්න නඩු දෙකක් ඒගොල්ලෝ පවරලා තියෙනවා. ඒ නඩු දෙකම ඒ අයගේ අවාසියට තමයි උත්තර ලැබිලා තියෙන්නේ. හැබැයි ඒ අයගේ අවාසියට උත්තර ලැබිලා තියෙන ඇයි? ඒකට හේතුව මේ වෙනකොට නඩු 8ක් අද නඩු දෙකට අමතරව නඩු 8ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂය ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් කවුරු හරි කියනවනම් මේක බලපෑමක් එහෙම නැත්නම් වෙන යම් හෝ කාරණයක් කියලා කියනවනම් මං හිතන්නේ ඒක ඒ අය දකින වැරදි දැකීමක්. විශේෂයෙන් මං හිතන්නේ දයාසිරි ජයසේකර මැතිතුමාට නම් ඕන දෙයක් කියන්න පුළුවන්කම තියෙනවා. මොකද එතුමාට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක යම්කිසි වෛරයක් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි මං හිතේ විජේදාස රාජපක්ෂ මැතිතුමා අධිකරණ ඇමතිවරයා විදිහට තමන්ගේම අධිකරණය හැල්ලුවට ලක් කිරීම, තමන්ගේම අධිකරණය ස්වාධීන නෑ කියලා කීම මං හිතන්නේ ඒක ලොකු වරදක් අධිකරණ ඇමතිවරයා විදිහට කරන. ඒ වගේම මං හිතේ අධිකරණ ඇමතිවරයා විදිහට ඉතිහාසයේ පළවෙනි වතාව වෙන්නේ නැති අධිකරණ ඇමතිවරයෙක්ට අධිකරණයක් තුලින් වාරණ ලැබිච්ච එහෙම නැත්නම් එයාගේ එයා බලාපොරොත්තු වෙන වාසිදායක තත්ත්වෙට උත්තරයක් නොලැබීම මං හිතන්නේ පළවෙනි වතාව වෙන්න ඇති. හැබැයි අපි ඉතාමත් කනගාටුවෙන් අපි හෙලා දකිනවා අධිකරණ ඇමතිවරයා විදියට කරන ප්‍රකාශය පිළිබඳව. ඒ වගේම විශේෂයෙන් අපි මතක් කරන්න ඕනකම තියෙනවා දැන් කවුරු හරි මට මම අද පාර්ලිමේන්තු ගියේ නැහැ, මම පක්ෂ මූලස්ථානයේ හිටියේ. මට දැනගන්න ලැබුණා ෆයිසර් මුස්තාප මැතිතුමාට දෝෂාරෝපණය කරලා තියෙනවා, චෝදනා කරලා තියෙනවා කියලා. හැබැයි හැමෝටම අමතක වෙලා තියෙනවා ෆයිසර් මුස්තාප කියලා කියන්නේ ජනාධිපති නීතිතිවරයෙක් පමණක් නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක්. එතුමාට වගකීමක් තියෙනවා. එතුමාගේ නීතිඥ වෘත්තියට පරිබාහිරව එතුමාට වගකීමක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා විදිහට පක්ෂයට යම් අසාධාරණයක් වෙනවනම්, පක්ෂයේ කවුරු මංකොල්ල කන්නේනවනම්, පක්ෂයේ කවුරු හරි පැහැර ගන්නෙනවනම් ඒ වෙනුවෙන් පෙනී සිටීමේ වගකීම ෆයිසර් මුස්තාප මැතිතුමාට තියෙනවා. ඉතින් මම හිතන්නේ ජනාධිපති නීතිඥවරයෙක් විදිහට ෆයිසර් මුස්තාප මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාධාරණීය කරලා තියෙනවා. ඒ වගේම අධිකරණ ඇමතිවරයා මම හිතන්නේ ජනාධිපති නීතිඥයෙක් විදිහට එතුමා තමන්ම රාජකාරී කරන, තමන්ම ඇමතිකම් දරන ඒ අධිකරණයේ හැල්ලුවට ලක් කිරීම මම හිතන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යටත්ව තමන්ගේ ආයතන වලට ස්වාධීන නොවෙනවා, එහෙම නැත්නම් පක්ෂාග්‍රාහය කියලා කීම තුලම මං හිතන්නේ එතුමා මේ අධිකරණ ඇමතිකමට නොගැලපෙනවා කියන එකත් මේ රටේ ජනතාවට මං හිතේ එතුමාද පෙන්වන්න ඇති. ඒ නිසා මං හිතන්නේ එතුමාට තමන්ගේ ආයතනය පිළිබඳ විශ්වාසයක් නැත්නම්, තමන්ගේ අධිකරණය ස්වාධීනයි කියන එක විශ්වාස නැත්නම් මං හිතන්නේ එතුමාට කරන්න හොඳම දේ තමයි එතුමා ඇමතිකමෙන් ඉල්ලාස් වෙලා මේ වැඩේ කරන්න පුළුවන්, මේ අධිකරණය පිළිගන්න, අධිකරණයේ ප්‍රජාතන්ත්‍රවාදී බව, අධිකරණයේ ස්වාධීන බව පිළිගන්න කෙනෙක් මේ අධිකරණ ඇමතිවරයා බවට පත්වීම තමයි මං හිතන්නේ මේ රටේ යහපතට වෙන්න ඕනේ කාරණාව. මොකද අපි විශ්වාස කරනවා ඉදිරියටත් මේ පක්ෂයේ කවුරු හරි පැහැර ගන්න උත්සාහ කරොත් මේ පක්ෂයේ පමණක් නෙමෙයි මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳව අපි දැඩිව විශ්වාස කරනවා. මොකද එහෙම නැත්තම් ඔබතුමා නිකන් කල්පනා කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැහැර ගන්න හැදුවේ මේ රටේ අධිකරණ ඇමතිවරයා. හැබැයි ඒ අධිකරණ ඇමතිවරයාට විරුද්ධව මේ රටේ අධිකරණයේ ස්වාධීන නිසා තමයි පක්ෂ ව්‍යවස්ථාව අනුව ඒ සෑම අවස්ථාවකදීම මේක අපට පක්ෂව නෙමෙයි දුන්නේ,
පක්ෂ ව්‍යවස්ථාවනුව නීත්‍යානුකූලව ඒ තියෙන තොරතුරුත් එක්ක ඒ තියෙන නීති රාමුවත් එක්ක තමයි අපිට මේ සියලු තීන්දුව ටික ලැබිලා තියෙන්නේ. ඉතින් කාටවත් චෝදනා කරන්න පුළුවන් කමක් නැහැ මේක කාටරි එරෙහිව තවත් කෙනෙක්ට ලබා දුන්න දෙයක් කියලා. ඒ නිසා මම හිතන්නේ අධිකරණ අමාත්‍යවරයාත් ඒ වගේම දයාසිරි ජයසේකර මහත්මත් ලැජ්ජ වෙන්න ඕනකම තියෙනවා. තමන් විශ්වාස කරන අපි රටම විශ්වාස කරන අධිකරණයේ ස්වාධීනභාවය නැහැ කියලා කියනවනම් මොකද එක දෙයකට අධිකරණයේ ස්වාධීන කියලා තර්ක කරන්නත් තවත් දෙයකට ස්වාධීන නැහැ කියලා තර්ක කරන්නත් පුළුවන් කමක් නැහැ. ඉතින් මම හිතන්නේ එතුමා අපොහොසත් වෙලා තියෙනවා අධිකරණය ස්වාධීනයි කියන කාරණාව මේ රටේ කියන්නේ නැතුව තමන්ට පාඩු වෙන තීන්දුවක් ලැබුණාම අධිකරණේ විවේචනය කිරීම මම හිතන්නේ මහත්මා ගතිගුණයක් නෙමෙයි. නෑ මං හිතන්නේ ඒක අපි සියලු දෙනාම හෙලා දැකිය යුතුයි. මොකද මේ පාර්ලිමේන්තුව තියෙන්නේ මේ වගේ තමන්ට අසාධාරණයක් වෙනකොට ඒකට උත්තර කියන්න තැනක් නෙමෙයි පාර්ලිමේන්තුව කියලා කියන්නේ. පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා තමන්ට වෙන පාඩුව හරි තමන්ගේ පරාජය ජයග්‍රහණයක් බවට පත් කරගන්න හදනවා නම් වෙන මුසාවක් කියලා ඒක බොහොම කැත වැඩක් ඒක. දැන් නඩු රැසකුත් තිබෙන හින්දා එතුමාගේ මේ ප්‍රකාශ හරහා නීතිඥවරයන් විනිසුරුවන්ට නිකන් මොකක් හරි වෙනත් පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා වගේ එකක් කොතුමාලට තේරෙන්නේ නැද්ද? නෑ අපට ඒක තේරෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා මේ අධිකරණයේ ඉන්න සියලුම නීතිඥ මහතුරු වෙන්න පුළුවන්, ඒ වගේම ජජස්ලා වෙන්න පුළුවන්, මහා අධිකරණ විනිසුරුවරුන් වෙන්න පුළුවන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සුප්‍රීම් කෝට් එකේ ඉන්න ජජස්ලා වෙන්න පුළුවන්. මේ සියලු දෙනාම අපි විශ්වාස කරන බොහොම ස්වාධීනව ඒ අය මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ කතාවක් කිව්වයි කියලා ඒ අයගේ තීන්දුවක් වෙනස් කරන්න හෝ ඒගොල්ලන්ගේ මතය වෙනස් කරන්න ඒ අය බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒ අය තමන් යම්කිසි නීති පද්ධතියක් එක්ක තමයි යම්කිසි කාරණාත් එක්ක තමයි තීන්දුව දෙන්නේ. එහෙම නැතුව මූණ බලලවත් පුද්ගලයෝ බලලවත් නෙමෙයි. ඒ නිසා මං හිතන්නේ අද මේ පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශයත් එක්ක ඔබතුමාලා හිතනවද මේ රටේ ඉන්න නීතිඥ මහතුරු හෝ ජජස්ලා හෝ කවුරු හරි බය වෙයි කියලා හිතනවද? එහෙම විජේදාස රාජපක්ෂ මහත්තයා හෝ එහෙම නැත්නම් වෙන කෙනෙක් මේක බය කරගන්න පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔබතුමාලා හිතනවද මේ රටේ ඉන්න අධිකරණයේ ඉන්න විනිසුරුතුමාලා මේකට බය වෙලා හැට ඉඳන් වෙන තින්දයි කියලා? මොකද ඒ අය වෙනම රාජකාරියක් ස්වාධීන රාජකාරියක් කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවනීතික විදිහට හෝටලයක විධායක රැස්වීමක් තියලා මෛත්‍රීපාල සිරිසේන හිටපු සභාපතිතුමා විජේදාස රාජපක්ෂ මැතිතුමා සභාපතිවරයා විදිහට පත් කරනකොට එතුමා කතාවක් පැවැත්තුවා. එතුමා කතාව පවත්වලා කිව්වේ මේ වෙලාවේ සල්ලි තියෙන නඩුවලට ශක්තිය ගන්න පුළුවන් කෙනෙක් සභාපති කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට තෝරගත්තේ මෛත්‍රීපාල මහත්තයා විජේදාස මහත්තයා. විජේදාස මහත්තයා හිතුවා එයා අධිකරණ ඇමති හින්දා අධිකරණයට බලපෑම් කරලා එතුමාට වාසි සහගත විදිහට අසාධාරණ විදිහට නඩු තීන්දුව ගන්න පුළුවන් කියලා. නමුත් අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳව අපි සතුටු වෙන්න ඕනේ. මුළු රටම දන්නවා අධිකරණයට යන්න අවශ්‍යතාවයක් නැහැ. වෙනත් දේශපාලන පක්ෂයක අවසාන මාසෙත් පඩිය කපාගත්ත කෙනෙක් තවත් දේශපාලන පක්ෂයකට ඇවිල්ලා කොහොමද සමාජිකත්වය ගන්නෙ? මේකයි බොහොම සරල තර්කේ. අපේ පක්ෂ විවස්ථාවේ තිබෙනවා අනිවාර්යයෙන්ම මාස 6ක කාලයක් සිටිය යුතුයි පක්ෂයේ නියම සමාජිකත්වයකට බඳින. ඉතින් ඒ නිසා වෙනත් පක්ෂකයෙක් කෙනෙක් මේ පක්ෂයේ සභාපතිවරයා වීම මං හිතන්නේ උසාවියටවත් කොහොමවත් තීරණය කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේක තමයි බොහොම සරල සිද්ධාන්තය. ඒ නිසා එවැනි ආකාරයෙන් පෙරදුනාට පස්සේ අධිකරණ ඇමතිවරයා විදිහට පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා මේ ආකාරයෙන් තමන්ගේම විෂයට අදාළ අධිකරණ හැල්ලු කිරීමත් අධිකරණයේ විනිසුරුවන්ට බලපෑම් කිරීමත් මං හිතන්නේ දැඩි ලෙස හෙළා දකිනවා. ඔව් ඒක අහන්න ඕනේ පක්ෂයේ මහාචාර්යවරු තමයි ඒක කියලා තිබුණේ. ඒකට උත්තර දීලා තිබුණා විජේදාස මහත්තයගේ ප්‍රතික්ෂේප කරනවා කියලා. එතුමා කැබිනට් අමාත්‍යවරේ. ඒක ඉතින් මන් දන්නේ නැහැ එතුමා දැන් නම් ඉතින් ජනාධිපතිතුමත් එක්ක බොහොම සහයෝගයෙන් වැඩ කරගෙන යනවා. ඉතින් ජනාධිපතිතුමා කියන අනපනත් ටික ගෙනල්ලා ඒ ආකාරයෙන් කටයුතු කරගෙන යනවා. ඉතින් දැන් නම් එහෙම පේන්නේ නැහැ. ඉතින් අද මේ සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තුවේ කතා කරනකොට මම ෂණිකව තමයි මටත් මේක දැනගන්න ලැබුණේ. මම මගේ පාර්ලිමේන්තු ඉතිහාසයේ අවුරුදු 30ක් වෙනවා. මං කවදාවත් දැක්කේ නැහැ අධිකරණ අමාත්‍යවරයෙක් මේ වගේ තමන් භාරව ඉන්න අධිකරණ ක්ෂේත්‍රයේ විවේචනය කළා
කතා කරන. ඒක තමත් මංහිතන සුසු නැති දෙයක්. ඒවගේම තමයි දෑසිරි ජයසේකර ඉදිරිපත් කර තර්කෙත් මේක සම්පූර්ණ අපිට පෙන්න වෛරයෙන් ක්‍රෝධයෙන් තමයි දෑසිරි මේ කණ්ඩායම කතා කරේ. ඒ කියන්නේ තමන් දාන නඩු තමන්ට ඕන ප්‍රතිඵලය ගන්න බැරි වුණාම නඩු පරදිනකොට මේ විදිහට කතා කරන්න ගත්තොත් මීට පස්සේ පාර්ලිමේන්තුවට බය නම් අධිකරණවල කටයුතු කරන්න සිද්ධ වෙන්නේ සාධිනත්වේ නැති වෙන ඕන නිසා මං හිතන්නේ නැහැ මේ රටේ අධිකරණවල ඉන්න උගත් නඩුකාරතුමන්ලා මේ තර්ජනවලට බය ඒ අයට යටත් වෙලා තීන්දුව ලබා දෙයි කියලා සාධිනව තීන්දුව ලබා දෙන්නේ මේකක්වත් මේක හරි පැහැදිලි අපේ ව්‍යවස්ථාව අනුව තමයි ඔක්කොම තීන්දුව දීලා තියෙන්නේ මේ එකක්වත් උසාවි යන්න ඕනේ නැහැ සාමාන්‍යයෙන් අටපාස් කෙනෙක් මේ ව්‍යවස්ථාව බැලුවත් පේනවා මේකේ මේ බලාපොරොත්තු වෙන දේවල් මේ ගොල්ලන්ට ගන්න බෑ කියන එක. පක්ෂේ සමාජිකයෙක් නොවන කෙනෙකුට තනතුරු වල ඉන්න බෑ. තනතුරු වලට එන්න බෑ. මෙන්නත් පක්ෂේ රාජපක්ෂ අමාත්‍යවරයෙක් ඉවත් විය යුතුද? මන් දන්නේ නැහැ ඒක. මන් දන්නේ නැහැ ඒක එතුමගේ තීන්දුවනේ. මම නම් ඉතින් මං ඒ වගේ තීන්දුවක් තමයි ගන්න. මම පැහැදිලිව කියන්නම් මම නම් මේ වෙලාවේ ගන්න ඒ වගේ තීන්දුවක් තමයි අයින් වෙන එක. මං එතුමගේ ගැන මට කියන්න තේරෙන්නේ නැහැ. එතුම අපේ එහෙම ප්‍රශ්නකුත් ඇත්තේ නැහැ. මම නම් මං මේ වගේ වෙලාවක ඉවත් වීම දැන් මම කරා. බලවේගයක් කවුද ඉතින් දැන් මෛත්‍රීපාල මහත්තයත් නිකන් තුඬු කැල්ලක් විතරනේ අර ඔළුවේ පුච්චගෙන ගා ගන්නවායි කිව්ව වගේ දෙයක් නේ. දැන් මෛත්‍රීපාල මහත්තයා කියන්නේ විපක්ෂේ ඉන්න ඕනේ කියලා ඒ කණ්ඩායම දැන් අධිකරණයටත් එහෙම මේ කතාවක් කියලා වෙලා හෙට දිහා රේද දන්නේ නැහැ මම යනවා ඇමතිකම දාලා කියලා එහෙම ආවොත් එහෙම ප්‍රශ්න නැහැ. ඉතින් ඔ අපි යනවද නැද්ද කියන එක ඒ අයගේ මතයනේ. විජේදාස සම්දාන්නේ සුබපත්. ඕ. මෛත්‍රී ඔක්කොමෙන් දෙව්වා. අපි හිතුවේ නැහැ විජේදාස රාජපක්ෂ මහත්තයාත් අන්දන්න පුළුවන් මේ කියලා. නම්බර් එකට ඇන් දෙව්වා. අද විජේදාස රාජපක්ෂ මහත්තයා නමක් තිබුණා නම් මෛත්‍රීපාල සිසේන මහත්තයත් එක්ක ගිහිල්ලා ඒ නමත් නැති කරගත්තු එක කිලිටි කරගත්තු එක විතරයි කරගත්තු. විජේදාස රාජපක්ෂ මහත්තයා ජනාධිපති අපේක්ෂකේ. යනවා. දන්න. ඉන්නවා දැන් පඳුරුපල්ලෙත් කට්ටිය. asianmirror.lk